පසුගිය දින කීපයේ ඇති වුණු ආපදා තත්ත්වයේ හේතුවෙන් පවුල් 1630ක් පුද්ගලයන් 6049ක් ආපදා තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අර්ධ නිවාස හානි 122කුත් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මේ තත්ත්වේ නිසා අපිට කිසිම ඊට වැඩි යමක් වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම අපි ජාතික ගොඩනැගිලි පරේෂණ සංවිධානයෙන් අනුතුරු ඇඟවීම් කීපයක් නිකුත් කරලා තිබෙනවා නායයෑම් අවදානම් සම්බන්ධයෙන්. එහිදී අපිට රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයේ සඳහා ලෙවල් 3 තුන්වෙනි කාණ්ඩයේ අවදානම් තත්වයක් රතු නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා මේ පැවතිනු වර්ෂාපතනයත් එක්ක. නමුත් මේ බලාපොරොත්තු වෙන අපේක්ෂිත වර්ෂාපතනය එතනට නොලැබුණු නිසා එම නිවේදනය තවදුරටත් වළංගු නෑ කියලා තමයි මට දැනුම් දීලා තිබෙන්නේ. ඒ කෙසේ වුණත් නායෑම් අදිර 1-2 වශයෙන් නායෑම් අවදානමට ලක්වුණු ප්‍රදේශ කීපයකුත් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් යොමු කරලා තිබෙනවා. කාලිගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරවකතනයන්ට අනුව ඉදිරි දින කීපේ අපි වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල මීට වැඩිය වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. කෙසේ වුණත් ඇති වුණු වර්ෂාපතනයේ නිසා විශේෂයෙන් නගරාසන්න ප්‍රදේශවල తాවකාලික ජල ගැලීම් වගේ දේවල් අපිට නිරීක්ෂණය වුණා. ඒ සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. මෙවැනි තත්වයක් යටතේ ඒ ඇතිවෙන ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් හදිසි ඇතිවෙන ජල ගැලීම් ආදිය වළක්වා ගැනීම සඳහා නගර සභා ප්‍රාදේශීය සභා ඒ වගේම දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ක ඒ ස්ථාන හඳුනගෙන ඒවට කඩනම් වැඩපිළිවෙලක් යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සහ අනිකුත් රජයේ ආයතන සමග සම්බන්ධ වෙලා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපයේ මෙම තත්වය කෙමින් කෙමින් වර්ෂාපතනයේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. නමුත් දකුණු සහ බස්නාහිර පළාත්වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරවකතනයන්ට අනුව විටින් විට උදේ සහ සවස් වරුවේ වර්ෂාපතනයන් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාවේ අපි බලාපොරොත්තු වුණේ කුමන හෝ තත්වයකට හෝ මුහුණ දෙන්න රජයේ සූදානම් බව, ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු රජයේ ආයතන සියල්ලම මෙම තත්වයට මුහුණ දීම සඳහා අපි සූදානම් බව දැනුම් දීම තමයි මෙම හමුවේ ප්‍රධාන අරමුණ කියන එක අපි මතක් කරනවා. තවදුරටත් අපි බලාගාර ප්‍රදේශවලට අපි අපේක්ෂිත වර්ෂාපතනය බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල. එම කාලය තුරදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරවකතනයන්ට අනුව තද වැසි අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් පානීය ජලයේ හිඟයක් අඩුවක් තිබෙනවා නම් ඒ ප්‍රදේශවලට පානීය ජලය ලබලා දෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. දැනටත් එක පැත්තකින් ගම් වතුර ගලද්දී එක පැත්තක නියගයක් වියලි කාලගුණ තත්ත්වයක් තියෙනවා. සමහර අවස්ථාවල රටේම තත්ත්වයට අපි මුහුණ දෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපි වියලි කාලගුණික තත්ත්වයක් තිබිලා එක කැලෑ ආශ්‍රිතව ගිනි ගැනීම 150ක් පමණ පහුගිය දවස්වල වුණා. එකපාරට එක දවසක් වැස්සම පොළව ඇතුළු තදාසන්න ප්‍රදේශ යට වෙන්න පටන් ගත්තා. ඒකට අපි යම්කිසි දීර්ඝකාලීන විසඳුමක් අපි ලබලා දෙන්න ඕනේ. ඒ සඳහා අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අපි උපදෙස් දුන්නා. කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර වගේ ප්‍රදේශවලට දීර්ඝකාලීන විසඳුමක් අපි ලබා ගන්න ඕනේ. නැත්තම් මේක අපිට එක වැස්සෙන් මෙම තත්ත්වය ඇතිවීම එතරම් උචිත යෝග්‍යයි කියලා අපි හිතන්නේ නැහැ. ඒක නිසා ඒකට යම්කිසි විශාල මුදලක් වැය වෙයි ඒ ව්‍යාපෘතියක් කරනවා නම් ඒ කෙසේ වුණත් අපි බලාපොරොත්තු වෙනවා ඒකට දීර්ඝකාලීන විසඳුමක් ලබලා දීම තමයි අපේ බලාපොරොත්තු මේ හරහා. නිවාස හදන්න ආධාර දීලා තියෙනවා, අලුත් නිවාස හදලා දීලා තියෙනවා, අලුතින් ඉඩම් දීලා තියෙනවා, ඒ වගේම වියලි ආහාර පාන දීලා තියෙනවා, නවාතැන් පහසුකම් දීලා තියෙනවා,
මෙම தත්ත්වය දැන් සමහර තැන්වල අපි දීලා තියෙනවා ආපදා තත්ත්වයට ලකුණු නායයන් වලට අපි අනුතුරු අඟවපු ඉඩම් වලට වෙනම ඉඩමක් දීලා තියෙනවා. එතන නිවාසයක් හදාගන්න සල්ලි දීලා තියෙනවා. ඒ පළවෙනි ඉඩම තියෙන තැනට ඔප්පුවක් නෑ අනවසර ඉඩමක් ඉදිකිරීමක් කරලා තියෙනවා. හැබැයි ඒ නිවසකුත් ඉඩමකුත් දීලා තියෙනවා. දැන් ආපහු බලද්දී අර ඉඩමටම ආපහු ගිහිල්ලක් තියෙනවා. ඉතින් මේක මේ විහිළුවක්. මෙහෙම මේ රටේ වැඩ කරන්න බෑ. එහෙම කරන්න ගියොත් මේ රට කවදාවත් හදන්න හම්බු වෙන්නේ නෑ. ඒක නිසා මෙම தත්ත්වයේ මේ තියෙන தත්වයන් බහුතරයක් දෙනා මේ අපයෝජනයට ලක් කරනවා. මේ සිස්ටම් එක. මේ සිස්ටම් එක ඇබියුස් කරනවා. ඒක ඒක එච්චර හොඳ කාරණාවක් නෙවෙයි. ඒක නිසා අපි බලන්නේ මෙම தත්වෙන් මේ රට මුදව ගන්න තමයි අපේ උවමනාව. සත්‍ය වශයෙන්ම ආපදාවට ලක් වූ පුද්ගලයෙකුට යම් කිසි සහනයක් අපිට දෙන්න පුළුවන්. හැබැයි මේ සියලු බර රජයට දරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ක්‍රමවේදී අනුගමනය කරලා නැත්තම් අපිට වන්දියක් දෙන එක ගැනත් අපිට හිතන්න සිද්ධ වෙනවා. සමහර තැන්වල විශේෂයෙන් කඳු ආශ්‍රිත ප්‍රදේශවල ඉඩමට ඔප්පුව නැහැ. ඉඩම හදන්න ප්‍රාදේශීය සභාවෙන් අවසරය අරගෙන නැහැ. ප්ලෑන් එක අනුමත කරගෙන නැහැ. හැබැයි අනවසරෙන් කරපු ඉදිකිරීමක් අපි සම්පූර්ණ රජයේ ලක්ෂ සමහර තැන්වල ලක්ෂ ගාණක් වියදම් කරලා ඉඩමක් දීලා ගෙදරක් හදලා දෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ සඳහා විශාල මුදලක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒකල්ලා ඒක හදලා ඉවරුනාම අර ඉඳම අතාරින්නෙත් නැහැ. ඉතින් මේක දැන් විහිළුවක්. මේ දේ තවදුරටත් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඔතෙන් දැන් බුදුමාලා දැන් රජයක් හැටියට යලි මේ සමාලෝචනය කරන්න බලාපොරොත්තු වෙන දැන් ඉදි කරලා තියෙන ඉදිකිරීම් තමයි. මොකද නියෝවා නායෙ ගියම තවත් ප්‍රශ්න ඇති වෙනවා. මෙහෙමයි අපි අංශ කීපයක් සඳහා අවධානය යොමු කරලා තිබෙනවා. එකක් තමයි මේ අපේ රටේ ගොඩනැගිලි ඉදිකිරීමේ ප්‍රමිතිය පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් අපේ අවධානය යොමු වුණාට කඳුපාත් වීම සම්බන්ධයෙන් නායෑම සම්බන්ධයෙන් අපි හිතනවා ඉදිරි කාලයේ මෙම ගොඩනැගිලි සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇති කරේ නැත්නම් ගොඩනැගිලි පාත් වෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේ තත්ත්වය බංග්ලාදේශයේ අපිට නිරීක්ෂණය වෙනවා. ඒ තත්ත්වය මගහරවා ගන්න ජාතික ගොඩනැගිලි පරේෂණ ආයතනය ගොඩනැගිලි සම්බන්ධයෙන් යම්කිසි නීති රාමුවක් හදන්න බිල්ඩින් කෝඩ් එකක් හදන්න අපි බාර දීලා තිබෙනවා. එම පිරිස එම කටයුත්ත මේ වෙලාවේ කරමින් ඉන්නේ. මේකේ ප්‍රයෝජන තියන්නේ වර්තමානයේට අදට නෙවෙයි, තව අවුරුදු 10කිනුත් නෙවෙයි. නමුත් දීර්ඝකාලීනව බැලුවොත් මේක දැන් ගන්න ඕනේ වෙලාව, මේ තීන්දුව ගන්න ඕනේ වෙලාව හරි කියලා අපි හිතනවා. ඒ වගේම නායයම් සම්බන්ධයෙන් අපි විශාල මුදලක් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි නැගිලි පරීක්ෂණ සංවිධානය ආයෝජනය කරලා තිබෙනවා. නායයම් අවම කිරීම සඳහා අපි විශාල ව්‍යාපෘති ගානක් දැනටම ක්‍රියාත්මක කරනවා. ඉතින් මේව ඔක්කොම අපි කරන්නේ මේ ආපදාවන් වලින් රටේ ජනයා බේරගන්න. එතකොට පුරවැසියටත් තියෙනවා යම්කිසි වගකීමක්. අපිට රජයට අපිට හැමදේම බාර දීලා බලාගෙන ඉන්න පුළුවන් පරිසරයක් තමයි පෞගිය කාලේ තිබුණේ. ඒක තමයි අපි බිලියන 60ක් විතර අපි එක අවුරුදු 5ක පමණ කාලයකදී අපිට මේ සඳහා ආයෝජනය කරන්න දෙවිලා සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රධාන ව්‍යසනයක් නොමැතිව, ඒ කියන්නේ සුළු සුළු තත්වයන් වලදී තමයි මෙම තත්ත්වය අපිට නිරීක්ෂණය වෙන්නේ. ඒ කියන්නේ සුනාමිය වගේ ඛේදවාචකයක් නෙවෙයි, පොඩි පොඩි ජල ගැලීම්, පොඩි පොඩි නායෑම් ආදී වශයෙන් තමයි ඒ වසර පහ අධ්‍යයනය කරද්දී අපිට නිරීක්ෂණය වෙන්නේ. ආපදා විග්‍රහ කරලා ඉතින් නැවත එතනට පදිංචියට යනවනම් ඒ ඇයිට විනයක් ක්‍රියාමාර්ග ගන්න එක නැත්නම් නෑ. ඒක තමයි දැන් මේක මේ අපි මේ රටේ මේ ඔක්කොම මේ සෙල්ලම් කරනවා. අවසානයේ මේ රටේට වෙන හානිය ගැන කාටවත් දැකීමක් නැහැ. ඉතින් ඒක නිසා මේක දැන් අපි කියන්නේ අපි නිවසක් දීලා තියෙනවා, ඉඩමක් දීලා තියෙනවා. ඒකට යන්න ඕනේ, ඉතුරු ඉඩම අතාරින්න ඕනේ. එහෙම නැත්නම් නඩු පැවරීම තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ. මේ හැමෝම නලවන්න බෑ. මෙච්චර කල් මේ හැමෝම නැලෙව්වා. මේ නලවන සෙල්ලම දැන් අපි නවත්තනවා. අපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් කීප දෙනෙකුට රෙදෙයි කරන්න දෙයක් නැහැ.